වසර 2500කට අධික කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය මිහිතලේ මත ආරක්ෂා වූයේ සිල්වත්, ගුණවත් ධර්මදර භික්ෂුන් වහන්සේලාගේ අනූපමේය කැපකිරීම නිසාවෙනි. වර්ෂ 1930 මාර්තු 17 වෙනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කළුගමුව ප්‍රදේශයේ උඩුගම නම් ග්‍රාමයේ ප්‍රභූ ගැමි පවුලක් වන ජේ.එම්. පුංචිබණ්ඩා හා ජේ.එම්. මුතුමැණිකේ දම්පතීන්ට දාව පුත්‍රවණක්ව උපන් අප මාහිමියන් උපතින්ම මහා පිං ඇත්තෙකුගේ ලක්ෂණ පහළ කළහ. සිය පරපුරේ ශ්‍රේෂ්ඨ සංඝපීතෘවරයාණන් වහන්සේ කෙනෙකු වූ මහනුවර අස්ගිරි පාර්ශවයේ මහානායක පදවිය හෙබූ අතිගෞරවනීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාලාභිධාන මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් වශයෙන් 1945 ජූලි මාසයේදී අස්ගිරි මහා විහාරයේදී සසුන් කෙතට පිවිසීය. උපතින් ගෙන තැන්පත්කමත් සංසුන් විලාශයත් නිසා කාගේත් නොමද ආදර ගෞරවයට හා ප්‍රශංසාවට පාත්‍ර වූ මේ කුඩා සාමණේරණයන් වහන්සේ මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනෙහි මූලික සාමණේරණ ශිෂ්‍ය අධ්‍යාපනය ලදහ. එහෙත් පිරිවෙන් අධ්‍යාපනය අවසන් කිරීමට පෙර උන්වහන්සේට ආපසු අස්ගිරි මහාවිහාරයට පැමිණීමට සිදු වූයේ අප තථාගතයන් විසින් දේශනා කරන ලද පරිදි ගෝල භික්ෂු නමක විසින් ගුරුදේවයන්ට පැවතිය යුතු ඇවතුම් ඉටු කිරීම සඳහායි. වර්ෂ 1966 ස්වකීය සංඝ ජීවිතයේ නව ප්‍රවේශයකට පත්වෙමින් අතිගරු මහානායක ස්වාමින් වහන්සේ විසින් අස්ගිරි මහාවිහාරීය කාරක සංඝ සභාවට උන්වහන්සේව පත් කරන ලදී. 1970 සිය ගුරුදේව අස්ගිරි මහාවිහාරීය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාලාභිධාන මහානායක ස්වාමින් වහන්සේගේ අපවත් වීමත් සමග විහාරස්ථාන රැසක වගකීම උන්වහන්සේ වෙත පැවරිණි. එම විහාරස්ථානයන්හි අද පවත්නා සංවර්ධනය උන්වහන්සේගේ බලවත් උත්සාහයක ප්‍රතිඵල ලෙස අපි දකිමු. තමන් වහන්සේගේ අධිපතිත්වයේ දරන විහාරස්ථානයන් පමණක් නොව සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය උදෙසාත් සමාජීය මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ කළ නිරාමිස සේවය මෙරටට පමණක් නොව දේශාන්තරයන්හිද ප්‍රචලිත විය. කරුණාවන්ත පියවදන් හා ධර්මාවබෝධය ශ්‍රී ලංකාවේ පමණක් නොව බුද්ධාගම අදහන සෑම රටකම බෞද්ධයන්ගේ නොමද කීර්ති ප්‍රශංසාවට උන්වහන්සේ ලක් වූහ. ඔක්තෝබර් මස අස්ගිරි පාර්ශ්වීය කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ ශාමූපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවියට තෝරාපත් කරගත්ත. නොබෝ කලකින්ම 1999 වර්ෂයේ දෙසැම්බර් 13 වන දින ශාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධූරේන්ද පිදුම් ලැබීමට උන්වහන්සේ භාග්‍යවන්ත විය. සකල ලෝකවාසී බෞද්ධ ජනයාගේ නොමද ගෞරවයට හා ප්‍රසාදයට පාත්‍ර වෙමින් බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උන්වහන්සේ කළ සේවය අපරිමිතයි. තුන්කල් දක්නා ඥාන ප්‍රභාවයකින් යුක්තව කටයුතු කරන අප මාහිම්පාණන් වහන්සේ ථේරවාදී බෞද්ධ ශාසනයත් ශ්‍රී ලංකා ද්වීපයත් පරසතුරු වදුරු වලින් රැක ගැනීමට රාජරාජ අමාත්‍යාදීන්ට දුන් ඕදන් අපමණයි. බෝධිසත්ව ගුණෝපිත අප උඩුගම ශ්‍රී ධම්මදස්සී බුද්ධරක්ඛිතාභිධාන ශාමෝපාලික මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේ ස්වකීය භික්ෂු ජීවිතයේ 70 වසරක් ගත කරමින් පුරා අවුරුදු 86ක් අද දින සම්පූර්ණ කරති.
පසුගිය දශක 8ක කාලය උන්වහන්සේ පරමාර්ෂණය කළහොත් සතුටු වන්නට කාරණා අපමණය අතිවිශාලය. දහතර වසරක් අස්ගිරි පාර්ශවයේ මහානායක පදවිය ධර්මින්ද උන්වහන්සේ අපිරිමිත වූ සමාජීය හා ශාසනික සේවයක් ඉෂ්ට සිද්ධ කරන්නට ඇති. එම කාර්යයන් තවදුරටත් කරමින් අද දින 86 වැනි ජන්මදිනයේ සමරන උඩුගම ශ්‍රී ධම්මදස්සී බුද්ධ රක්ඛිතාභිධාන ශාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අතිගරු මහානායක ස්වාමින් වහන්සේට ශතවර්ෂාධික කාලයක් නිදුක් නිරෝගීව සකීය ශාසනික මෙහෙවර කරන්නට ශ්‍රී දළදා සමිඳු සරණින් හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.